සාධසාධසාධු ඉතින් පෙන්ගත්නේ ු සෑම සියලුදනාම සන්තෝසිට පත්වවෙන්න අදදිනේත් මේ ලෝකයට ඉතාමත්ම කලාතුරකින් පහලවන ඒ භාග්‍යත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ඔතුම් ශ්‍රී සත්්ධර්මයෙන් බිඳක් මේ ලෝක සත්්‍යයාට ධර්මදානයක් වශයෙන් පූජා කරගන්නටයි ඔබ සෑම සිලුද නාම අදදි නේත් මේ සූදානම් වෙන්නේ ඉතින් පිගත්න්නේ ඔබට මේ බොහෝම දුර්ල බවස්ථාවක්ල බිල තියන්නේ ඒ ගැන මේ ලෝකයට කලාතුරෙන් පහළුන බදුරජාණන් වහන්සේ නමක්ගේ ඒ පිරිසිුදු ශ්‍රී සද්ධර්මය ශ්‍රණය කරනවා කියලා කියන්නේ මේක පිනක විපාකය එතින් පිගත්න්නේ මේ ලෝකයේ අපි සැපසේ කාල බීල ඇඩල දොරක් හදාගෙන යානවාහනයක් ඇරගෙන එහෙම ඉන්නවා කියල කිය ඒකත් පිනක විපාකයක් හැබැයිඒ සියලු විපාහක අතරයේ මේ මනුස ජීවිතයක් ලැබිලා ඒ මනුස ජීතරම උතුන් ්‍රීසත් ධර්මය මුණ ගැහිලා ය ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න පුළුවන් යම් පිනක් තියෙනවාද. ආන්නේ පින තමයි මේ පින් අතනින් අග්‍රම වෙන්නේ. ඉතින් පින්ගත්න්නේ ඔබාද මේ ධානයයක් දිට පූජාකර ගන්න ඒ උතුම් ශ්‍රී ස අද්ධරමය. ඔබටත් මේ සංසාරය යනකොට යම් දවසක තමන් මේ සංසාරය අතරමංගලන්න මොහොක ඒ ශ්‍රී සද්ධර්මය තමන් කරා ගෙනමට මේ පින අනිවාරය මුපකාරයෙන පත්න්නේ ඒ නිසා ආදත් මේ විදිට ඔබ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. එ අපගේ භාග්‍යතුන් වහන්සේ වදාල සංයුත්ත නිකාය තුන පොත්වහන්සේගේ. එකැ කන්ද සංයුත්තේ නක්කුල පිතුවර්ගයට අයත් දේවදහ සූත්‍රය. මොකදද මේ දේශනාවේ නම දේවදහ සූත්‍රය. දේවදහ කියන නගරයේ දී වදාල දෙශුමතමයි දේශනාව නාම ඉතින් පිගත්න මේ කාලයේ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ ඒ ශාක්‍ය ජනපදී ඒ ශාක්‍ය ජනපදයේ දෙව්දහනුවර නම් වූ ඒ ශාක්‍යන්ගේ කුඩා නකට ඇති බාන්නේයකි තමයි මේ දේශනාව දේශනා කරන කාලේ භාගිතුන් වහන්සේ වැඩ සිටියේ ඉතින් පෙන්න්නත්නි දවසක්ම බටහිර දිසාවේ ජනපදවලට චාරිකාවේ වඩින්ට කැමැත්තෙන් ගොඩාක් භික්‍ෂූන් වහන්සේලා භාගිතුන් වහන්සේ ත වැඩම කලා. ඒකල් ඇවිදියට භාගිතුන්හන්සේවත වැඩලා භාගිතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පස්සු වාඩිිය වුණ එකත් පසු වාඩිවලැවරල මේ ස්වාමීන්හන්සේලා භාගිතුන් වහන්සට වේ මේ කරන කියනවා. ඒ තමයි ස්වාමේණී භාග්‍යවතුන් වහන්ස අපි කැමති බටහිර දිසාවේ ජනපදවල චාරිකාවය වඩින්ට. ඒ වගේම තමා භාගතුන් වහ සි කැමති ඒ බටහිර දිසාවේ තියෙන ජනපදවල දිගටම හසේ කරන්න. ඉතින් භාගතුන් වහන්ස ඒ සඳහා අපට අවසර දෙන සේක්වා කියල දැ මේ පින්නත් භික්‍ෂූන් වහන්සේලා භාගතුන් වහන්සේට කියනවා. ඉති ඒ වෙලා අපගේ භාගතුන් වහන්සේ මෙ මෙහෙම කාරණයක් විමසනවමේ ස්වාමන් වහන්සේ ලග ඒ තමයි පෙන්න්නත් මහනෙන ඔබ සාරිපපුත්යන්න මුණ ගැසී ඔය කරුණ පැවසුේ නැද දෙකෙ ලැව. බලන් එතන මේ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ඒ අපිට හිතාගන්න බැයි මොකක් හනිි කාරණාව කේ වෙලා විස්මතු කරන්න නැත්තන් මේ ලෝකයේ අවවාද දෙනා අතර අනුශාසනා දෙනා අතර අග්‍රව වැඩහිට අපගේ භාගිතුන් වහන්සේ. ඉතිදින් දැ මෙතනනි භාගිතුන්හන්ේට ඕනම් තිබුණ මේ ස්වාමීන් වහන්සේට අවාද කරන්න අනුශාසනා කරන්න. ඇැබයි භාගිතුන්හන්සේ වෙලා මොකක්දකිවේ ඒවෙලාව වදාලා පින්නත් මහ ඔබ සාරිපපුත්යන්න මුණ ගැසිව කරු පැවසුවේ නැද කිලව. එගැන භාගිතුන් වහන්සේ මෙතනදී තමන්ගේ ශ්‍රෝකයන්ගේ ගුණ ඉස්මතු කරන්න මෙතන්නේ උත්සහ කරනවා පිත්න්නේ ඒවෙලා මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනී භාගතුන් වහන්ස අපිට ආයශ්මත් සාරිපපුද්ධයන් වහන්සේ නම් මුණගල මේ කාරණ දැනුන් දෙන්න බැරුනාකිව ඒතමයි මේ බටහිර ජනපදවල චාරිකාේ වඩින්ට කැමති ඒවගේ බටහිර ජනපදවල වාසේ කරඩත් කැමතිීලට සාරිපුෘත්්‍යයන් වහන්සේට නම් පවසන්න බැරි වුනාකිව. ඒලයි බාගතුන් වහන්ේ දාලා එහෙනම් පින්නත් මහණෙන සාරිපපුත්තයන් වුණ ගැසි ඔය කාරණය පවසන්න කිව ඔන්න දැම් භාගිතුන් වහන්සේ සාරිපුදතයන් වහන්සේ ඔවරනා කරන එතම සාරිපපුත්තයන් මහා නුව නැති කෙනෙ එල දැම්මි භාගිතුන් වහන්සේ තම දේශනා කරන්නේ සාරිපුත්තයන් මහානුව නැති කෙනෙ සබ්‍රම්ම චාරී භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරන කෙනෙ දැක්කද භාගිතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක්‍යන්ගේ බුණ ඉස්මතු කරලා පෙන්න්න හැට. සාරිපුත්ත කියලා කියන්නේ මහා නුවනැති කෙනෙක් කියන. සබ්‍රහ්මචරයේ භික්ෂූන් හන්සේ ලටේ කියන එකට වාසය කරන අනික්ස්වාමින්න් හන්සේලාට අනුග්‍රහ කරන කෙනෙක්කිව්ව. ඒ අනික්ස්වාමීන් වහන්සේලා ඒ කාරණය පිළි ගනසේ ස්වාමීණී කියලා ඒ කාරණය පිළි අරගෙන දැ මේ භික්ෂූන් හන්සේ ළමුග දෙ කර භාගිතුන් හන්සේට වදනා කරලා එදැනි නැගල්ලවෙරල ඉලඟ දයන සාරිපපුත්තම හරහතන් වහන්සේ බැකිින්. ඒ වෙලාවේ මේ සාරිපුත්තම මහරහතන් වහන්සේ වැඩහිටියේ භාග්‍යතුන් වහන්සේට ළඟම තැනක එක යන්නේ එත් තුුවර කියන ගස්වර් ගැත්තිබිල තියෙනවා ආන්නේ ගස්වලින් පිරිච්ච වනගමුවක් සෙවනේ තමා මේ සාරිපපුත්තම මහරහතන් වහසේ මේවෙලේ වැඩහිටිය. ඉතින් අර ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ කරුණු සතුටින් පිළිගෙන පරිවාස ඔන්න දැන් ගටිලල්ල සාරිපුත්තම හරතන්හන්සේලාඟට වැඩම් කළ. ඉටෝසේ වැඩමරලවරල සාරිපපුත්තු මහරතන් වහන්සේ එක්ක දැන්ගවන්න සතුටු වීයතු පිළිසඳරගතා බහයේදිලා එකත් පස්සු වාඩිය වුණා එකත් පස වාඩිලලාේ ික්ෂූන් වහසලා ැමකත කරන්නේ සාරිපපුත්තම හරතන්හන්සේට දැන්න භාගතුන්හන්සේට කිප කරනම පවසනෝ ප්‍රියආශ්මත් සාරිපුත්තයන් වහන්ස අපි බටහිර දිසාවේ ජනපදවලට චාරිකාය වඩින්ට කැමති ඒ වගේම බටහිර දිසාවේ ජනපදවල දිගටම ඉන්ඩක් කැමති ඕ නොේ විදිහට මේ භික්‍ෂූන් වහන්සේලා සාරිපපුත්තු මහරතන් වහන්සට කියනවා ඒකළ මෙන මේ විදිහටත් කියනවා අපේ ගමන ගැන අපගේ ශාස්ත්‍රෘන් වහන්සේත් බැහැදැක අපි පවසා සිටිය කිව. ඊට පස්සේ දැන්ගොන්න සාරිපුත්තු හරතන් වහන්සේ මේ වෙලා වේ වාමීන් වහන්සේලා වාමතනෝ එකල කියන ප්‍රියආශ්මතුන් වහන්ස ඔය නොේ ක්‍රටරාජ්‍යවලල්ට වැඩම කර භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විමසනා ඉන්නවා කියනවා දැන් බලන්න මේ මේ සාරිපපුත්්ත මහරහතන් වහන්සේ දැන් මේ තමන් සමගේ එකට වාසේකරනේ ඒවතු සබ්‍රහමචාරීන් වහසලා අනුග්‍රහකරනවිදිී එගැන මේ බුදුරජාණන් වහන්සේට කැලලක් නොවින විදිහට ඒවඋතු ශ්‍රීසත්ධර්මයට කක් නොවෙන දිට ආරමහා සංගරත්නයට කැලලක් නොවෙන විදිහට මේ සබ්‍රාම චාරීන් වහන්සේලාට අනුග්‍රා කරනවා ඒළ සාරිපපුත්ත මහරතන් වහන්සේ කියනවා ඔය නොයෙක් නොය ක්‍රටරාජ්‍යවලට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විමසනය ඉන්නවා කියනවා ඒ තමයි ශස්්‍රීය පණ්ඩිතවරු ඉන්නෝ කියනවා ඒගොල්ලො ප්‍රශ්න විමස නෝ කියනවා හම ප්ිුදවරත්ති න්න කියනවා ග්‍රහපති ප්ිතවරුත් තින්නො කියනවා ඒගේම ්‍රම පණ්ඩිතවරුත් ඉන්නවා කියනවා. ඉති මේ ගොල්ල මොකද කරන්න ඒගොල්න්ගේ ඒ ජනපදවලට ඒ රටවල්ට එන ඒ ශ්‍රමන බ්‍රාහ්මණයින්ගේ ඒගොල්ලො මේ ප්‍රශ්න අහනෝ කියනවා ඒගොල්ල මේ බොහම නූනැති පිරිසක් කියනෙනයිඒ ශස්ත්‍රීයේ පන්්ිතවරු බ්‍රාහ්මණ ප්ඩිතවරු ද්‍රෝපති ්‍රමණ පණ්ඩිතවරු බොහෝම නුවනැතියයි කියනෙන යි. ඒ ගොල්ල හොඳුවට විමසල බලලා කරුණු දැනගන්න අය ඒ නිසා ඒගොල්ලො මෙන්න මේ විදියට මේ අහන්ඩ පුළුවන් කියනවා ැ ඔබහන්සේලා ඔය බටහිර ජනපදයට ගිය අට පස්සේ එහෙ ඉන්න ශස්ත්‍රී පණ්ිතවරු බ්‍රහමණ ගෘහප තිශ්‍රණ පණදිිතවරුව උබහන්සේලගේ මෙන මේ විදිට අහ්ඩ පුළුවන් කියනවා ඒ තමයි මේ ආශ්මතුන් වහන්සේල්ලාගේ ශාස්්‍රූන් වහන්සේ මොන විදිහේ මතයක් දැරණ කෙනෙක්ද මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද කියලා අහන්ඩ පුළුවන් කියනවා ඉතින් අන්න ඒ වගේ වෙලා වෙදි බණ කියනකොට ඒ වගේ වෙලාට ඒ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්ම නේද කියන්න ඕන කියලා සාරිපුෘත්ත මරත නම් සයහනෝ භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා නොවෙන දෙයක්ම නේද කියන්න ඕන කියලාන ධරමයට අනුකූල ලෙස ගැලපෙන දෙයක්ම නේද කියන්න ඕන කියෙලහනෝ ඒවගේම කවුරු හරි කෙනෙක්ින් කරුණු සහිතව වාදකරමින් ගර්හාාවට පත් කරන්න බැරි දෙයක්ම නේද කියන්න ඕන කියලා සාරිපපුත්්ත මහරතන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාග හනෝ ඉතින් ඔය ආශ්මතුන් වහන්සේලා ඊට නිසි ධරමය හොඳින් දැනගෙන දින්න කෙනු මද ද දැම රපුත්තු හරතන්සේ ඟද මේ භික්ෂන් හන්සේලාගේ ෙල්ලක ද ැ බටහිර ජනපද චාටිකාවයන්න කැමති ජනපදය නතර වට ැමති ෝයාල සාරපපුත්ත හරත්න්හන්ේ වදාලා මේ ආශ්මත්වරුණ ඒ රටරටවල ඉන්නවා කියනවා මේ ශමණ පණඩිතර ගෘහපති පණිතවරු ශ්‍රය පණඩිතර බ්‍රහමණ පණඩිතුර ගොල්ල ඒ මන බ්‍රහමණන්ගේ ප්‍රශ්න හන න ගුල බහෝ න නැතියකින. ඒ නිසා ඔබහන්සේලා යම් දෙයක් යම්දයකට පිළිතුරු දෙනවන භාගතුන් වහන්සේට චෝදනාවක් නොවෙන විදිහට ධරමයට අනුකූල දෙයක්ම නේද කියන්න ඕනු කියලා සාරිපපුත්තු මහරහතන් වහන්සේ හනෝ ඉතින් ඒ යහන්නේ බැරිවෙලාහරි පණ්ඩිතවරු ඔබහන්සේලාගෙන් ඇහෝත්හම ඔබගේ ශාත්‍රෘන් වහන්සේ මොනොවගේ මතයක් පවසන කෙනෙක්ද මොනවගේ මතයක් දන කෙනෙතික ලැහෝද බහන්සේලා ඒකට උත්තරයක් ලෑස්ති කකරකට ඉන්නෙ ලැව. ඉතින් ඒ වෙලා සාමන්හන්සේලා ඒක කාරණය ඇත්‍රම දැග හිටි නෑය වෙලා. ඉඩවේ සාවාමන්හන්සලා පිළිතුරු දෙෙනවා ප්‍රියාශ්මතුන් වහන්ස අපි ඕනම දුරක සිටවුණන ප්‍රියාශම සාර්පුෘතයන් වහන්සේ ළඟට ඔය පැවසු කරන්නේේ අර්තය තේරුම් ගැන පිණිස එට කැමති කියෙන බලන්න මේ හරි ලස්සනයි මේ කාරණ දූර තෝපිකෝ මයං ආවුස ආගත්්චෙයාම ආයස්මතෝ සාරිපපුත්්තස්ස සන්තිකයේ ඒතස් බාසිතස්ස අන්‍යමඥාතු ඒගනි ප්‍රියාශමතුන් වහස ඕනෑම දුරකිින්දල අපි එන්න කැති කියන සාරිපුත්ත මරතන්හසේ ලඟට සාරිපපුත්්තයන්හස හන්සේ ළඟට අපි ඕනම දුරකකිඳල එන්න කැමති. ඔය පැවසූ කරුණේ අර්ථය කියල දෙනවන අපි ඕන තරන් දුරකකිදලවඋන කැමතිී කියනවා සාධ වතායස්මන්තන් ඒව සාරිපුත්තාම් පටිබාත ඒ අස්ස භාසිතස්ස අත්තෝති ඒ නිසා ඔය වදාල කරුණහි අයටතය ආශ්ම සාරිපුත්තයන් වහන්සේට මට හෙනසෙක්නම් ඉතා හොඳයි කිය මේ භික්‍ෂූන් වහන්සේලා කියා සිටිනවා. ඉතින් බලන්න මේ පින්ගත්න්නින් බහෝම ලස්සනට ඒකාලේ ප්‍රශ්න කිරී පිළිතුරදීම් හරි ලස්ස දැම්බයන මෙතැනි කිසි කිය හිතරිදවීම එහම කිසීම ගැටලෝක ඇතිවෙන දෙයක් න නැමැතන. ඔබ වහන්සේට මේක වැටහෙනවන ඉතා හොඳ ඉ කියෙල නොවා මේ ස්වාමීන් හන්සලා කියන්න හිට සාරිිපුුත්තු මහරහන්තන් වහන්සේ මෙන මේ විදිහයට කියනවා එසේ නම් ප්‍රියාශ්මතුනි හොඳට අහ ගණ්ඩ කියනවා. හොඳට නුවනින් සිහි කරන්න මං කියල දෙන්න කියනවා. ඊඩවාස් මේ ස්වාමන් හන්සලත් මොද දෙ කරන්න . කෝම දැ මේ කාරණය අහගනතම දැ මිලස්වෙන් එක කළ එසේ ප්‍රියාශ්මතුන් වහන්ස කියලා ඒ ස්වාීන් වහන්සේලා අමකද කරන්නේ සාරිපපුත්තු මහරහ අතන්හන්සේ හොඳුවට දැන් සවන්දිීෙන ඉන්න. ඉරවදන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න දැන් මේ කාරණය දැන් කියල දෙනෝද ප්‍රියආශ්මතුන් වහන්ස ය නොක් නොය කරටරාජවලට වැඩම කරන භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විමසනා ඉන්න කියන. ශ්‍රී ප්ඩි තුරුත්තින් කියන බ්‍රහමණ පණ්ඩිතතුරත්තින්නවා කියන ්‍රෘහපති පණ්ිතරත්තිඉන්නව කියන සොම පණ්ඩිතතුරුත්තිනො කිය. ප්‍රආශ්මතරණී ඔය නුවනැති මිනිස්සු ඔය ආයශමතුන් වහන්සේල්ලගෙන් අහන්ඩ පුළුවන් කියනවා මෙන මේ විදිහ ප්‍රශ්නයක් ඒ තමයි ඔය ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රවඋන් වහන්සේ මොනවිදිහේ මතයක් දරණ කෙනෙක්ද මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද කියලා ආනෙ විදිර කරුණු විමසනවා කියන එතොර දැම්මොකක්ද වෙන්න මේ භික්ෂූ වහන්සේලා දැන් බටහිර ජනපදී චරිකවගාට පස්සේ එහෙන් අතර වුණට පස්සේ ඒ පැතිවල ඉන්නේශමන පණඩිතුර ගෘපති ප්ඩිර ශස්ත්‍රය පන්ඩිතර ්‍රහණ ප්ඩිතුරයා ල්ල ප්‍රශ්න කරනවා කියනවා. ඒ තමයි ඔබහන්සේලාගේ ශාස්ත්‍රන් වහන්සේ මුණ විදිහේ මතයක් කර කෙනෙක්. ආන විදිරි ප්‍රශ්න කරනවා කියන ඒ වෙලා වෙදී ඔය විදිට ඇහවුවොත් ඔබ පිළිතුරු දෙන්න ඕන බන්න මෙහෙමයි කියනවා ඒ තමයි එම්බා ආයිශ්මත්නි අපගේ ශාශ්‍රෝන් වහන්සේ චන්දරාගේ දුරු කිරීම ගැෙනයි අපිට අදාරන්නේ කිය මොකත් දෙතුර දැම්ම ප්‍රශ්නය ඒන්ද සාරිපපුතුම හරතන්හන්සේම කියලා දෙන්නේ ඒ ජනපදවල ඉන්න පණ්ඩිතොරු විමසන ප්‍රශ්නයක් ඒතමයි ඒ පන්නිතුරු හන්ඩ පුළුවන් කියනවා බොහන්සේලාගේ ශාස්සූන් වහන්සේ මොනවිදිහේ මතයක් දරණ කෙනෙක්ද. එති ඉටසකට පිළිතුරු දිහට ඔබ දෙනවනම් මෙන්න මේකයි දෙන්න ඕන කියනවා. ඒතමයි අපගේ ශාස්සූන් වහන්සේ චන්දරාගේ දුරු කිරීම ගැනයි අපිටආදාරන්නේ. එදො මොකදමි චන්දරාගේ කියලා කියෙන චන්දරාගේ කියලා කියන්න පින්වත්න කැමැත්තිෙන් ඇලීම. එතොට පිළිතුරු දෙන්න ඕන අපගේ ශාස්සවන් වහන්සේ කැමැත්තෙන් ඇලේම දුරු කිරීම ගැයි අපිට දේශනා කරන්න කියලා. එදට පගත්න ඔය විදිහට මේ පිළිතුරු දුන්නට ඒ පණඩිතරු ඔතනින් අතර වෙන්නෑ කියන සාරිපපුත්ත මරත්තන්හන්සේ. එති සාරිපෘත්ත මරාතන් වහන්සේ වදාලා මේ ශස්ත්‍රය පණඩිතර මේ බ්‍රහමණ පණ්ිතරු මේ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතොරු බොහෝම නුවනැතියයි නිසා ඔතනින් අතර වෙන්නි නෑ කියන නවත ප්‍රශ්නයක් අහනෝ කියන ඒ තමයි ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රන් වහන්සේ වදාරන්නේ මොනවා ගැන ඇති චන්දරාගේ දුරු කිරීමට දෙගල් බලන්න මේ බොහෝම ලස්සට මේ කරුණු වීමසනෝ ගැන ඒකාලේ ඉදලති නව බහෝම නුව නැති අය බොෝම පණ්ඩිත අය දැන් ඇතරම අදකාලේ බැලුහම අදකාලය අපි මේ බොහෝම ලාමක දේවල් ගැනතම මේ ප්‍රශ්න හදාගෙන උත්තර හදාගන ඒවට විසදුන් සොයස මේ අපි යන මේ ගමන බොහෝම ලාමක දෙදයක් ඒක මේ සංසාරය කෙටිකරන දෙයක් නෙමේ සංසාර ධීර්ක කරන දේවල්ත මක් මේ කාලි කරගෙනන්නේ අපි නිතර මොහොයන්න මේ කොහොමද අපි ඇහැන් රූපයක් බලබ ලැහැ පිනවන්නේ කොහොමදපි කනෙෙන් ශබ්දයක් අහාහා කන පිනවන්නේ බොහොමද මේ නාසයෙන් සූදක් බලබල අපි මේ නාසේ කොහොමද මේ ජීවිතය පිනවන්න කියලා අපි බලන්න ඒවගේම දීවට දයන රසක් ඒ කියැන හොඳෝ කෑමක් කාලා අන්න ඒ විදිහ දෙයක්ත්තම මේ කාල අපි බොහ විට බලාපොරතිනි බලන් අද කාල ගත්හම මාධ්‍ය වුණ බොහෝමවිට මේ කාරණන්තමා ඉස්මතු කරලා පෙන්නන්නේ. ඉඩාස මේ කායට දෙන සැප එ රෝගෙන තමා හිත හිත ඉන්න ඒ ගැනතම පරීක්ෂණ කරරයන්න තම යලුද්දේවල් නිපද වන්නේ ඒ ගැනතම ප්‍රශ්න කරන්න ඒ ගැනතමමා අඋුත්ත රොෝයන්න ඉතින් බලන්න එතට මේ පංච කාමීයට අයටවෙලා මේ කාල අපි දියුණු දියුණුයි කියලා හිතාගෙන හිටියට ඒ කාලෙ තම පිහත් දියුණු මිනිස් සුහිටි ඒකට තම ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ මේ ජීවිතය අවබෝධ කරගන්න මේ සංසාර්ධකින් අත්මි දෙෙන්ඩ මේ අස්තීර පැවැත්ම ස්තීර පැවැත්මක් බවට පත් කරගන්න දුක්කිිත සසර ගමන අවසාන් කරලදාන්න. ඒ වගේ මේ ඉපදීම නැමති මේ පිළිලේ කොහොමද මේක නවත්තන්නේ කියලා තම ඒකාලෙ මිනිස්සු ගොඩා කලාට හිත හිතා හිටිය. එති එහෙම හිත හිතා ඉන්න පිරිසක් අතරට තමයි මේ භික්‍ෂූන් වහන්සලා ගිහිල්ල වැටෙන්නේ. ආන එතවට ඒගොල්ලෝ එන එන ශස්තෘන් වහන්සේලාගේ න එන ශාස්සුන් වහන්සේලාගෙන් ඒන ඒ ශෝකෙන්ගෙන් මේ විී ප්‍රශ්නහනෝ. ඒ තමයි ඒගොල්ව හන පලමි ප්‍රශ්නය කිය න රිපපුත්ම හරදන්න්නහන්සේ ඔබෝහන්සේලාගේ ශාස්ෘන් වහන්සේ මොනවගේ මතයක් දරණ අයද කියන. අන්නේ මැහුවට පසේ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නනම් දර්මයට අනුවම උත්තරද දේඩ නඟයා මෙන්න මේ විදිි උත්තර දෙඩුනු ගෙන. ඒ තමයි අපගේ ශාස්ෘන් වහන්සේ වදාරන්නේ චන්දරාගේ දුරු කිරීම ගැනයි. ඒැන කැමැත්තෙන් ඇලේම කියන එක මේ චන්දරාගේ දුරු කිරීම ගැන තම අපගේ භාගතුන් වහන්සේ වදාරන්නේ කියල තමයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ඉදිර දෙන්න ඕන්න. ඕන්න අහපු පලවෙනි ප්‍රශ්නය. ඉටසේ දෙවැනි ප්‍රශ්න තමයි මේ ගොල්ල අහනවා කියනවා ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රෝන් වහන්සේ වදාරන්නේ මොනවා ගැන ඇති චන්දරාගේ දුරු කිරීමටද. මොනව ගැෑ චදරගේ දුර කිරීම දැ පලවෙ. දේ තමයි ඒ ඇහුවට පස්ස දැ මන විදිහ මතයයක් දරන්න කෙනදෙ ක කියලා එදෝට භක්ෂුන් හස පිතුරු දෙන්නවන කිය මේ චන්දරාගේ දුරු කිරීම ගැෙන තමයි මේ අපගේ බාගදුන් වහන්සේ වදාරන්නේ කියලා එයද දම ප්‍රශ්න දයට හන්නේ ආශ්මතු වහන්සේලා ශස්ස්‍රන් වහසේ වදාාරන්නේ මොව ගෙන ඇති චන්දාගේ දුර රීමටද ඉතින් අන්න ඒ විදිහට ඇහුවට පස්ස පිළිතුරු දෙන්නවන කියන මෙ මේ විදිහයට එම්බ ආයශ්මත් නේ අපගේ ශාස්රවූන් වහන්සේ අපට වදාරන්නේ අපිට දේශනා කරන්නේ මේ රූපේ ගැනඇති චන්දරාගේ දුරු කිරීමටයි මේ වේදනාව ගැනඇති චන්දරාගේ දුරු කිරීමටයි මේ සංඥාව ගැනඇති චන්දරාගේ දුරු කිරීමටයි ඒ වගේ මේ සංස්කාර එකයන මේ චේතනා සංස්කාර කියල කියැන චේතන මේ සංස්කාර ගැනඇති චන්දරාගේ දුරු කිරීමටයි ඒ වගේ මේ විඤ්ඥානයේ ගැනඇති චන්දරාගේ දුරු කිරීමටයි පිගත් අපගේ භාගිතුන් වහන්සේ අප වදාරන්නේ මේ පංචු පාදා අනස්කන්දය ගැන ඇති චන්දරාගේ කැමැත්තෙන් ඇලීම ආන්න ඒදේ දුරු කරන්න තමයි භාගිතුන්හන්සේ මේ ධර්මය දේශනා කරන්නේ. එතකොට ස්‍රමණ පණඩිතරු ඒ ග්‍රෘහපති පණ්ඩිතවරු ඒ බ්‍රාහ්මණ ශස්ත්‍රයේ පණඩිතරු ඒ හන ප්‍රශසි්ට පිළිතුරු දිහට දෙන්නේ අපගේ භාග්‍යතුන්හන්සේ වදාරන්නේ මේ රූපය මේ වේදනාව සංඥාව මේ සංස්කාර මේ විඤ්ඥානය ගැන ඇති චන්දරාගේ දුරු කිරීමට තවා භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ කියලා ඉතින් බලන්න පින්ගත්න්නේ එතකොට මේ ඒකාල හිටපු අන්‍යයාගම කියවොත් මේ ජීවිතය ගැන යම් අවබෝධ ඇතිබිලා තියෙනවා හැබැ ඒගොල්න්නට මේ ජීවිතයෙන් නිදහස් වෙන හැටිගෙන මවබෝධ ඇතිබිල නෑ ඒද ගැන පලවෙනට මවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේට ඉතින් බුදුරජාණන් වහන්සේකෙන් අහල තමයි ශෝකයෝ ඒ මාර්ගය අනුගමනය කරන්න ඒ මාර්ගය අනුගමනය කරලා මේ ජීවිතය බෝධ කරගන්න හෙතිින් හැබැයි මේ අඒ අන්‍යාගමික මහර පිරිසිදල තිනෙන ඒගුල්ලට ැම්ඹබල මේ විදිහ ප්‍රශ්න කිරක් කරන්න මොනතරම් නොනක් තියෙන් ඕොනද ඉතින් අන්න ඒවගේ උදවතම ඒකාලේ ධර්මයශවනය කරලා බෝ කරගන්න ඉ එනිසා තමයි පිගත් නඒ කාල සමහර වෙලාට දැන්වය බාහිය ධා ැ බාහය ධාරු චීරිය කියන කෙනා බුද්ධ සාාසනයට ඇවිල් හිටපුකි නෙක් නෙී. එයාර වෙනම ඒ දූපතක ඉඳලා අර මේ බාහි ධාරු චීරිය කියලාට නමුවැට්නෙත් මේ ගස්වල පොතු තමා ඇු මක්දිට පොරෝග හිට. හැයි ාවා කරනවා යට සමාධීකුත්තු පුදදාාන තිබ. එයා හිතනටේ රහතන් වහන්සෙනම කියලා. හැබැයි යාටේ සිහි එපුද නොවෙලාවයා මොකති කරේ එය භාගිතුන් වහන්සේ සොයාගෙන ගියා. ඒස්ොයාගන ගිල්වල භාගිතුන් වහන්සේ දෙවරම්වෙර වැඩ නැව කියල දැනගන බාගිතුන්හසේ වයාගෙන ීදයක්ක් වීදයක් ගාන ගියා ිහිල්ලවල බාගතුන් වහන්සේ පාරිදි මුණ ගැහිලා. ඒ වෙලාවේ දයේ සතරපද ගාතාව දේශනා කරනකොට ඒ වෙලා පින්වත් මේ දරම මේ හ බෝතකරන බලන්ඩෙ තොටු වහා වැටහෙනවා බොහෝම නුවන ඇති ප්‍ර්ඥාවන්ත පිරිස්තම ඒකාලේ ඉන්දල තියෙන්නේ. ඉතින් අපි ඒක හොඳවට තේර නො ඒ මේ පණ්ඩිතවරු මේ ප්‍රශ්න කරන විදිහ. ඉති මේවාලා ශාරිපත්ම හරතන්හන්සේ වදාරන්න මේ භාගතතුන්හන්ේට භූතය චෝදනා ොහන්නටම කියන අපි පිළිතුර දෙැන්දන ඉති දැන්ගොන්න දෙවනි ප්‍රශ්නය දවේ ආශ්තුන් වහන්සේල්ලාගේ ශාතෘන්හන්ේ වදාරන්නේ මොනව ගැනඇති චන්දරාගේ දුර රීමටද. ඒක පිළි තුරු දිර දෙන්න වන මෙන්න මේ පිළිතුරුගෙන ඒතම රූපය ගැන ේදාව ගන සංඥාව ගෙන සංස්කාරගෙන විඤ්ඥානයේ ගැන ඇති චන්දරාගේ දුර කිරීමට එකැන කැමැත්තෙන් ඇලීම දුරුකිරීමට තමයි අපගේ භාගිතුන් වහන්සේ මේ දේශනා කරන්නේ කියලා කියන්න ඕනු කිව. ඉටව සාරිපපුතු මහතන් වහන්සේ වදාලාය ආයිශ්මතුවරන ඔයිදියට කිවූ හම මේ නුවනැඇති බ්‍රහමට පණඩිතුර ග්‍රෝපති පණ්ඩිතව ශස්්‍රීය සම පණ්ිතුර තන නතරව නිනෑැකිව. ඔය නුවනති මිනිස්සු ආයිශ්මතුන් වහසේලාගේ මෙන දියට තවදුරට ප්‍රශ්න කරනවාකි. ආයිශ්මතුන් වහන්සේලාගේ ශාස්ූන් වහන්සේ ඔය රූපය ගැන ඇති චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්නේ. ඒ වේදනාව ගැන ඇති චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්න ඇ සංඥාව ගැන ඇති චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්නේ සංස්කාර ගැන ඇති චන්දරාගේ ඒ ගැන කැමැත්තිෙන් ඇලීම දුරුකිරීමට දහම් දෙසන්නේ ඒ විං්ඥානය ගැන ඇති චන්දරාගේ ගැන කැමැත්තිෙන් ඇලීම දුරුකිරීමට දහම් දෙසන්නේ මොන විදිහයේ ආදී නොදැකළද කෙලෙහව. එදොට මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කන මේ පංචුපාදානස් කන්දය ගැන කැමැත්තෙන් ඇලීම දුරුකිරීමට දහම් දෙසන්නේ ගේ ශාස වන්හස මොන විදිහ ර්දිනමව දැකල දෝ ය කැත්තෙන් ඇලිීම දුරු කරන්න කියන්න කිය හනො කියනඉති ඒ වෙලා මේ උත්තර දෙන්න ඩඕන කියන වෙන්න මේ විදියට එම්බා ආයශ්මත්නේ මේ සතර මහදාතූන්ගෙන් හටගත්ත මේ රූපය ගැන අවිගත රාගස්ස ඒ ගැන රාගය දුරු නොකළ අවිගත චන්දස්ස කැමැත්ත දුරු නොකළ අවිගත පේමස්ස ප්‍රේමේ දුළු නොකළ අවිගත පිපාසස්ස ඒ ගැන පිපාසය දුරු නොකළ අවිගත පරිලා හස ඒක යන්නේ දාහය දුරු නොකළ අවිගත තන්හස්ස තන්හාව දුරු නොකළ කෙනෙක් ඉන්නා කියනවා එදර කොහොම කෙනෙක් දින්නේ සතරම හදාාතුවන්ගෙන් හටගත්තාව රූපය කෙරෙහි ඇති රාගේ දුරුනොකළ කැමැත්ත දුරුුණොකළ ප්‍රේමේ දුරුණොකළ විපාසේ දුරුණොකළ තන්හාාව දුරුණුකළ කෙනෙක්කන්නවා කියනවා. හැබැයි යොහුගේ රූපය වෙනස් වෙලා යනකොට වෙනස් ස්වභහයකට පත්වෙනකොට ඔහු තුළ ඇතියෙනවා කියනවා ශෝක වැලපීම් දුක්දන්න සුසුම් හෙළි ඒගන දැම්මයා මොකදවෙලාතියන මේ සතරමහදාතතුවන්ගෙන් හටගත්තම මේ රූපේටම ඇලි ලයින්නේ මෙය රාගය කියන එක ඇල්ම කැමැත්ත දුරු කරල නෑ. ඒ රූපය කෙර හිතින ප්‍රේමේ පිපාසේ තන්හාව දුරරලනෑ ඒ විදි රූපයට ඇලිලා තන්න්නහින් බැඳිලා ඉන්නකුට යයාගේ රූපියයට මොකක්ද වෙෙලායන්නේ ජරාවෙන් මරණේ ලෙඩවීමෙන් වයිසටයමෙන් මෙයාගේ මේ රූපය වෙනස් සෙලා යනවා ආනන්නේ විදිහයට වෙනස් ව උට මෙයා අඩනවා වැලපෙනවා සෝක වෙනවා දුක්වෙනවා සුසුම් හලනවා කිව්වා. ඒවගේ මේ වේදනාව කිරෙහි ඒතියෙන් රාගේ දුරනොකළ කැමැත්ත දුරනො කළ ප්‍රේමේ දුරනො කළ පිපාසය තන්හා දුර්න කළ කෙනෙකුට ඒ වේදනාව වෙනස්වලා අයනකොට වෙනස්ව භහයකට පත්ව වනකොට මොකක්ද වෙන්නේ සෝක වැලපීම් දුදොන්න සුසුම් මෙැි මතිව නොකිව ඒගැන පින්න්නේ හොඳට හිදල බලන්න දැන් අපි මේ සැපවේදනාවක් පින්දදි මිගින්න න්න අපිට මොකක් හරි දෙයක් වෙලා ඉවරලා ඔන්න කෙනෙක්ගෙන් ඔන්න නපුරු රලු වචනා හන්ඩ ලබෙන. එදොරට මොකක්ද වෙන්නේ මේ විඳීම කියන එක දුක්වි ඳීම බාට පත් වෙනවා. එදොට දැන් අපි මේ විඳීමට ඇලි ලහිටපු නිසා මේ රාගේ දුරු නොකළ නිසා කැමැත්ත දුරු නොකල නිසා ප්‍රේ දුරු නොකළ නිසා. අපි මොකද වෙන්නේ ඒ වේදනා වෙන වෙන ස්ෙද්දිී වෙන ස්වබභයකට පත්ේ ද්‍යන ත්්‍යවෙලා යනකොට සෝක වවැලින් දුඩොන්න සුම්මෙලින් හටගන්න. ගන්න ඒවිදි හටම මේ සංඥාව ගැනත් තියෙන තන්හාාව ඒ ප්‍රේමේ රාග කැමැත්ත දුරු නොකළ කෙනාට මේ සංඥාව වෙනස් වෙලා යද්දි දුක හටගන්නවා කිව්ව මේ සෝකයේ වැලපීම් සුසුම් හෙලිම් හට ගන්නා කිව ඒවගේ මේ සංස්කාරය ගැන මේ චේතනා කෙර හිතයන්ද්‍ර ඒ චේතනා කෙරෙහිත් ඇති රාගේ දුරු නොකල කැමැත්ත දුරු නොකල කෙනෙ එකන්න ඕන. ප්‍රේේ දුර නොකල කෙනෙ ප්‍රිපසේ දුර නොකල සංස්කාර ගැනයේ චේතනාව ගැන තන් හා දුර්න කළ කෙනෙකන්න ඕන ආන්‍යයාගේ චේතනායේ සංස්කාර වෙනස් වෙලා යනකොට එ තුළ ඇතිවෙනෝ කියන සෝක වැලපින් දුද්දොන්නව සුසුම්හෙලියින් ඒවගේ මේ විඤ්ඥානය ගැනක් කියනවා මේ විඤ්ඥානය කියලා කියන්න පිහත්නි මේ විශේෂයෙන් දැන ගැනීම කියනක එගැන දැනීම කියලකතු දැඟන්න ඇස තියනවා ඇස ඉදිරිත් රූපේ නවා එ එතන හටගන්නව විඤ්ඥානේ ආන එතන ඉතමා ඉස්පර්ශය ඇතිවන් එතොට මේ ඇස ඉස්සරහට රූපය එනකොට ඇහේ හටගන්නව දැනීම තැන ගැනීම කටගන්න ආන එකතම විඤ්ඥානය එතොට කන ඉදිරියට ශබ්දය ආපු හම එතන ඇතිවෙනවා දැනීම එතොට කණේහි ඇතිවෙනයේ දැනීම ආන්‍ය එකතා විඤ්ඥානය ඉතින් මේ විඤ්ඥානය කෙරෙහිත් රාගය දුරනොකළ කැමැත්ත දුරනොකළ ප්‍රේමේ දුරු නොකළ ඒ පස දර්ුණනොළ දන්හා දුර්න්න කළ කෙනෙකුට ආනඒ ඔහුගේ විඤ්ඥානයේ වෙනස් වෙලා යනකොට වෙනස් ස්වභාවකට පත්වෙනකොට ඇපිගත් වයසට යනකොට මේ විං්ඥානය කියනෙ එක වෙනස් වෙනවා මේ දැනීම කියන එක වෙනස් වෙනවා එතකොට සමහට දැන්ගන්න කලින් එයා ඔන්න තරුණ කාලේ ඔන්න යා විවිධ කෑමෝල්ල රස විදිනවා එතකොට විවිධ රූපර්ලිං ඒ ආස්වාදේ ලබනව එතකොට ද ද වල ආ වා ද ලබන ඉති හැ යිස යනකොට මොකද වන්න මේයාගේ වි ා දැනීම නක වෙනස් වෙලායන. වෙනස් හකට පත්වෙ ලාන තොට අට කලින් දන්න ද රදනෙන. කලින් පෙන්න විදිට යාට රූප පෙන්ෙන් නිිත්නෑ. කලින් දැන යිදිට ග සුද දැන නිෙන. ඉති අන්න විදිට වනකට මයා මොද වෙන්න ශෝක වැලපීමම් දුක්දදුන්න සුම්මලි ම තු හගන යට හේතු තමයි. යා ගනර. රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පං්චුපාදානස්කැන්දේ ගැන? ඒ රාගේ දුරුකර නෑ කැත්ත දුරුකරලනෑ ප්‍රේමය දුරුකරලනෑ පිපස්සේ දුරුකරල නෑ ඒ දාහේ දුරුකරල නෑ ඒ අන්හාව දුරුකරල නෑ මෙය. ඉතිං එම්භායිෂ්මත්න ඔන්න ඔය ආදිනිිේ දැකළ තමයි අපගේ ශාසන්හන්සේ මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියනමින් පංචු පාදානස්කන්දය ගැනමැති චන්දරගේ ගැන කැමැත්තිෙන් ඇලීම දුරු කිරීමට දහම් දෙසන්න ඕන් නොයා දිනවේ දැකළ කිව්. තේරනාාද එති මොකදදේ ආදීනවේ මෙයා මේ රූප වේදනා සඥ්ඥා සංකාර කෙර හිතියෙන ඒ රාගගේ දුර නොකළ නිසා කැමත්ත දුර නොකළ නිසා ප්‍රේමේ දුර නොකළ නිසා ඒ පිපාසේ තන්හා කැමැත්ත දුර නොකල නිසා තමයි රපේ දන සංඥා සංකාර විඤඥා වනිස්සලා යනකොට මේ අතුල සෝක වැලින් දුක් දොන්නස් සුසුම්මලින් සමස් දුකම හට ගන්නමයා තුළ. ඉති ඔන්න ආදිනේ දැකල තමයි භාගතුන්හසේ වදාරන්නේ මේ රූපෝේදනා සඥා සංකාර විඤ්ඥාන කරෙහි තියෙන චන්දරාගේ දුරු කරන්න කියලා. බලන්න එතකොට මේ බොහෝම ලස්සනට මේ දහම්කාරණා අපගේ සාරිපපුත්තුම හරත්තන් වහන්සේ මේ පෙන්ල දෙන්නේ. බලන හමකාරණයකින් මේ භාගිතුන් වහන්සේට අභූතය චෝදනා කිරීමක් සිද්ධ වෙන්නන්නේ නෑ ඒ උතුන් ශ්‍රී සද්ධර්මයම පවස නොවෙනවා. එදට ඒක අහන අනෙත් පිරිසත් ඒ ධර්මය කෙරෙහි පහදිනු එදට ඒගොල්ලන්ටත්තේ ධර්මය අවබෝති කිරීමේ අවස්ථාව ලැබෙනවා අද කාලි ගොඩාක් වෙන්න පංවත්න්නේ මේ ධර්මය ශ්‍රවණය කරනට අහන් ලැබෙන පිරිසිදු දර්මය එනෙවේ පිරිසුදු ශ්‍රී සදධරම එනෙම පිුදු ්‍රි සද්ධර්මයහනවනන් ඒ කිෙනගේ ශ්‍රද්ධහ වැඩෙන්ඩෝන ඒකෙනා මේ සංසාරයට කලකිරීම බහුල වෙඩෝන පිරිසු ශ්‍රී සද්ධර්මයහනකොට ඒ දේවල් මනාව සිද්ධ වෙන එදි අන්න ඒකෙන තමා කෙමෙන් කෙමෙක් මේ ධර්ම මාර්ගය කර ගමන් කරන්නේ ඉඳගන්න ඉට සාරිපුත්තු මහරහතන් වහන්සේ වදාලා ආයශමත්වරණී ඔය විදිහට ප්‍රශ්න කළත් තවස් සමහර ශ්‍රයේ බ්‍රහ්මණ ග්‍රහපති සමන පණ්ඩිතුරු ඉන්නවා කෙනවා ඒගොල්ල මෙන මේතියට ප්‍රශ්නහනෝ කියෙනවා. ඒතමයි ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රූන් වහන්සේ. රෝපය ගැනඇති චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්නේ. වේදනාව ගැනඇති චන්දරාගේ දුරුකිරීමට දහම් දෙසන්නේ. මේ සංඥාව ගැන ඇති චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්නේ මේ සංස්කාර ගැනෑති චන්දරාගේ දුරුකිරීමට දහම් දෙන්න විඤ්ාය ෙනන ඇති චන්දරාගේ දුරු රීමට දහම් දෙසන්නේ මොනවිදිීඒ ආනිශන්සය දැකලද කෙල් හන දැන් ඉස්සර හැවමකක්ද මේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දය ගැන ඒ චන්දරාගේ දුරු කරන්න කියලා ඔබහන්සේ ලගේ ශාස්තෘන් වහන්සේ කියන්නේ මොනවගේ ආදීනය දැකළද කියෙ හැව දැන් හනවා මේ පංචපාදානස්කන්දය කෙරෙහි ඒ චන්දරාගේ දුරු කරන්න කියලා දහම් දෙසන්න මොන විදිී හනිසංසය දැකවදක. එදොර බලන්න මේ රූපය මේ රූපය කියලා ගත්තාහම පින්වත්න්නේේ මේ රූපය හටගෙනන තියෙන සතරම හදාතවන්ගේ එදෝට ඒකතම සත්‍ය සුභාව එදොට මේ වේදනාව කියලා ගත්හ විඳීම සැපද උපේක්ෂා විඳීම හටගන්න ඉස්පර්ශයෙන් ඒකතමයි විඳීම සැබෑ සුභාය එදෝට මේ සංඥාව කියනෙ ගත්තාහම හඳුනා ගැනීම එදෝට මේ හඳුනා ගැනීම ගත්තා මේ හඳුනා ගැනීම හට ගන්න ස්පර්ශයෙන්. එ මේ සංස්කාර නැත්තම් චේතනා කියනෙ හටගන්න ඉස්පාර්ශයෙන් ඒකතමා සැබෑස්වභාය ඊට පසේ විඤ්ඥානය කියනෙ ගත්හමේ විඤ්ාය හටගන්නන්නේ නම් රූපොලි නාම් රූප කියලා කියන්න පින්ගත්න්නේ රූපය කියලා කියන්නේ මේ සතර හදාතු සතරමහදාතුන් හටක දේවල්ටත් කියන්න මත්තවා මේ රූප එඩවසේ නාම කියනකොටසට අයිති වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ ගැන ේදනා විඳීම සඥ්ඥා කියන්නේ හඳුනා ගැනීම සංස්කාර්කයන්න චේතනා පස්ස කියන්න ඉස්පර්ශය ඇස මනසිකාරය. ඔන්න ඔය නාමරූප දෙක එකතුනනාට පස්සේ නාමරූපය ක්‍රියාකාරරිත්වන්නේ සතම විඤඥානය කනෙ එක හටගන්න. ඒතමා විඤ්‍යානය සැබෑස්ුභාවයි. දොටම ඇස තියන්නේෙත් නාම රූප. ඒනිසාතම ඇසේ විඥාය හටගන්න. කනේ යෙන්නේෙත් නාමරූප පනිසා කනේ හට ගන්නෙත් ංඥානය. එදරම නාසේතියනෙත් නාම රූප, නිසයි නාසේ විඤඥාය හටගන්න. ස දිවේ කයයේ මේ මනසය හැම තැනක මේ ආයතන හයම තියෙන්නේ නම රූප ඒනි සතමයි වේ විඤ්ඥානය මේ ආයතන හට ගන්නේ ඉති තුර දැම් මෙතනදී හනවා කියනවා මේ රූප වේදනා සං්ඥා සංකාර විඥාන ගැන තියෙන මේ ඇල්ම කැමැත්තෙන් ඇලීම කියන එක ඒ චන්දරාගේ දුරකිරීමට දහම් දෙසන්න මොනවිදිහයේ යානිසංසයයක් දැකලද කියලා දැම්මල් පණ්ඩි තවරුව හනවා කියන වා රිපත මරහ තන්සේ දේශනා කරනවා ප්‍රියආශ්මතනී ඔය විදිහට ඇහුවෝොත් ඔබ පිළිතුරු දෙන්න ඕන මෙන් මේ විදිහර කියෙන. ඒ තමයි එම්බා ආයිශ්මත්වරුණී මේ සතර මහදාතවන්ින් හටගත්තාව රූපය කෙරෙහි ඇති චන්දරාගේ දුරුකරපු චන්දරාගේ දුරුකරපු කැමැත්ත දුරුකරපු ප්‍රේමේ දුරුකරපු පිපාසේ දුරුකරපු තන්හා දුරුකරපු කෙනෙකුට. ඔහුගේ රූපය වෙනස් වෙලා යනකොට වෙනස් ස්භහයකට පත්වනකට හෝක වැලපීම් දුදක්දොම්න සුසුම් මෙැලි මතිවන්න නැ කිව නැමොකක් අපි කලින් කිව්වේ ඒ කලින් කතා කරේ දැන් මේ සතර ම හදාාතවන්ගෙන් හටගත්තාව මේ රූපය කෙරෙහි. එයාට මොක දේලා යෙන චන්දරාගේ කියනක කැත්තිෙන් ඇලිීමම දුර කරලන. රූපය කෙරෙහිතියන ප්‍රේමයයක් කැමැත්තක් ඇල්මක් තන්හවතියන නඒක දුර කරලා නෑැකිවයි දුරුරලා නැතිනිසා රපය වෙනස් වනකොට එයා හඩා වැලපිනවා දුකට පත්ව දොන්නසට පත්වනවා ආ නේවිදේද දැම් මෙතනිදි මොකක්ද වෙන්නේ මෙතැනිදි වෙන්න මෙයා රූපය කෙරෙහිතියෙන රාගේ දුරු කරලා කැමැත්තත් දුරු කරලා ඒ ප්‍රේමේ ඒ පිපාසේ තන්හාාව කිනෙක මෙයා දුරු කරලා මේ රූපය ගැනතියෙන. ඒ තන්හාාව දුරුකරාට පස්සේ ඒක වෙනස්වෙලා යන ගොඩමයා තුළ සෝකයේ වැල්පීම් දුක්දුන්න සටකගන්නේය කියන. තේරල් නැම් බලන්න පින්ගත්න්නේේ ඕකට උපමාවක්කෙදිහට දැන් ඔන්න අපිට අපි කැමතිෙනෙක් න්න ප්‍රියමනාපකෙනෙක්කින්න එදෝටේ ප්‍රියමනාපකෙන අසීප වෙලා ෙඩ වෙලා වෙනස් වෙලා යනකොට මොකද වෙන්න අපිට අපිට දුක සෝකය කියෙනෙක් ඇති වෙනවා. එදට අපි ඒක හහිතියනඒ චන්දරාගේ. කැත්ති ලික් කියන අපියේ කෙරෙහි දුර නෑ. හැබයි අපට ඔන්න අපි අඳුරන්න්නවත් නැතිකෙනෙ අපිද බොන්න රෝගී වෙලා වෙනස් වෙලලා අමරණයට පත්ත ලගිය. අපිට එතෝට ඒ කෙරෙහි සෝකයක් වැලපීමත් දොමන්නස හටක නොද නෑ. මොකද අපේ ඒ කෙරෙහි ඒ රූපය ෙරෙහි අප කැමැත්තක් නෑ ප්‍රේමයක් නෑ තන්නාවක් නෑ. එද ඊට පස්සෙ දෙශනා කර නොම මේ වේදනාව කෙරෙහිත්. මේ සංඥාව කෙරෙහිත්. මේ සංස්කාර කරෙහිත්. විඤ්ඥානය කෙරහිත් යම් කෙනෙක් මේ පිපාසේ දුරරන්න තන්හා දුරුකරාන ඊට බස් කැමත්ත දුරුකරාන්න ප්‍රේමේ දුරුකරා නම්මොකද වෙන්නේ මේ විඳීීම මේ හඳුනා ගැනීම මේ චේතනා විඤ්ඥානය වෙනස්සලා ෑනෝටයා තුළ සෝකවැලපින් දුක්දුන්න සුසුම්වෙලි මැතිවේ නනෑ කියනවා ආන්න ඒ නිසා තමයි ඕන්න යානිසන්සේ දැකල තම ය අපගේ ශාස්සූන් වහන්සේ කියන්නේ දශනා කරන්න මේ රූපය ගැ ඇති චන්දරගේ දුරු කරන්න. මේ වේදනාව ගැන ඇති චන්දරාගේ දුරු කරන්න. මේ සංඥාව ගැ ඇති චන්දරාගේ කැමැත්තෙන් ඇලීම දුරු කරන්න. මේ සංස්කාර නැත්තන් චේතනා ගැන ඇති කැමැත්තෙන් ඇලීම දුරු කරන්න. මේ විඤ්ඥානය ගැන ඇති චන්දරාග දුරු කරන්න කියලා අපගේ භාගිතුන්හන්සේ දහම් දෙසන්නේ ඔන්න ඔයයා නිසංසේ දැකළයිකිව. දැ ලන්න මේ ප්‍රශ්න තර හන්නමේ මේ බ්‍රහ්මනෝරු මේ පණඩිතර ශමන මන ප තර ්‍රහමණ ප තර ශස්ත්‍ර ිත රු හපති ඩි ර ්‍රශ . ර ලාන්න තරට මොගත් දහප දැන් පලමින් ප්‍රශ්න දැම මේ භික්ෂන් හන්සලා වෙන පලාතකරයාන්කට ඒ වෙන පලාා න්න ප ිතරු හඩ ළ ප්‍රශ්නතම පිතුර සහිතෝ රි පුත්තු රතන්සේ විග්‍රහ කළ දෙදන්න. එතින ි න්දි මේකින්. අපේ ජීවිතයට මේ ගණඩ පුලුවන් කාරණවක්තිය නොමේ ඒ තමයි අපි සමහරයට අපිට මේ දේවල් එක පාට තමන්ගේ ජීවිතය ඇතිකර ගන්න බෑ හැබැයි අපි ස්ුරොම කරන්නඩඕන මේ දේශනාවලට හිත පහදවා ගණ් ඕන අනේ අපේගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මයක් න ද දේශනා කළේ ආනේ හිත පහදවා ගැනීම පින්ත් අම් දවසක අපට උපකාරවන මේ ධර්මය අවබෝධ කරගන්න ඉති ඒහ පල ප්‍රශනතන්ද සාරපපුත්තු හරතන්සේ කියලා දෙනවයි පිට පලාත්තුල එන්නේ පඩිතුරම මේ විදිට හැකිනවා. ඒ තමයි ඔය ආයිශ්මතුන් වහන්සේලාගේ ශාස්සූන් වහන්සේ මොන විදිහේ මතයක් දරන කෙනෙක්ද. එදකොට උත්තර දෙන්න ඕනු මෙ මේ විදියට කියෙනවා. අපගේ ශාස්සූන් වහන්සේ මේ චන්දරාගේ කැමැත්තිෙන් ඇලියීම දුරකිරීම ගෙනනතම අපට දේශනා කරන්න ඒහෝද දෙවිනි ප්‍රශ්න විදිට මෙ මහැකිනවා. ආශමතුන් වහන්සෙල්ලාගේ ශාස්ත්‍රෘන් වහන්සේ දේශනා කරන්නේ මොනවා ගැන ඇති චන්දරාගේ දුරු කිරීමටද. එතකොට උත්තර දෙන්නඩඕන නො මෙම මේ දිහයට මේ රූපය ගැන ඇති චන්දරාගේ දුර කිරීමට අපපගේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාව ගැන සංඥාව ගෙන සංස්කාර ගැන විඤ්ඥානය ගැන ඇති චන්දරාගේ දුර කිරීමටයි අපපගේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කියලා කියන්ඩ ඕන කියන. ටස ඒත්නතර වෙන්නතු මේ ප්ඩිතුරු අහයිකිව තවත් ප්‍රශ්න ඒතමයි මේ රූපය ගැ වේදනාව ගැන සං්ඥාව ගැන මේ සංස්කාර ගැන මේ විඤ්ඥානය ගැන ඇති චන්දරාගේ දුරු කිරීමට ඔබගේ ශාස්්‍රන් වහන්සේ දහම් දෙසන්නේ මොන ආදීනවැ දැකළද කියලා අහයකිීව්ව. ඒ වෙලා අහට උත්තර දෙන්න කිව්වා එම් භාශ්මත්න මේ සතරමහදාතුවන්ෙන් හටකත් රූපය කිරෙහි. නැත්තං ස්පර්ශයෙන් හටකගත් වේදන කිරෙහි. සංඥාාව කිරෙහි සංස්කාර කිරෙහි ඇති ඤ්ඥානය කිරෙහි ඇති රාගේ දුරුනොකළ ඒ කැමැත්ත දුරුණො කල ඒ ප්‍රේමේ දුරුණුො කළ පිපාසය දුරනො කළ ඒ දාහය ඒ තන්හාාව දුරුණො කළ කෙනෙකුට ඔහුගේ රූපයේ වේදනාව සංඥාව සංස්කාර විඤ්ඥානය කෙනෙ වෙනස්වුල අයනකොට. ඔහු තුළ ඇතිවිොකි නොමේ දුක සෝකය වැලපීම දුක්දුන්න සුම්මහෙි ඇතිවිනොකිනවා. ඕන් ඔ ආජිනවෙේ දකළතම අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. පදාරන්නේ මේ රෝපය ගැනැති චන්දරගේ දුරරන්න. මේ වේදනාව ගැනැති චන්දරාගේ දුර කරන්න මේ සංඥාව ගෙන සංස්කාර් ගැන. මේ විං්ඥානය ගැති චන්දරාගේ දුර කරන්න කෙලබාගතුන් වහන්සේ දහම් දෙෙසන්නේ. ඒක ටේද තමායි චන්දරාගේෙන් බැදිල ඉන්නතාක් මේ රෝපේට වේදනාවට සංඥාවට සංස්කාරෝල්ට විං්්‍යානවලල්ට මේ චන්දරාගේෙන් බැඳදිල ඉන්නතාහක් මොකද යාට වෙන්නේ. එයාගේ ඒ දුක කියන එක හට ගන්න අය පීඩාට පත්වනායකින්. ක්ෙන දුම්නස් වෙනවා හඩා වැලපෙනවා පපූටාත් ගහගන්නවා ඔයිදිට යාට සියලු දෙහටගන්න මේ චන්දරාගේ නිසා. ඉති ඒත් මේ පණඩිතොරු එතැුත් නතරව න්නෑ කිව සාරිපපුත්ත මරහතන් වහන්සේ. ඊළඟටඒ පණ්ිතතු ර හකිව මේ විදිහයට. මේ රූපය ගැන ඇති මේ වේදනාව ගැන ඇති මේ සං්ඥාව ගැන ඇති මේ සංස්කාර ගැන විඤඥානය ගැන ඇති චන්දරාගේ දුරු කිරීමට බගේ ස්රූන් වහන්ේ දහම් දෙසන්නේ මොනවිදි හා නිසංසයද්දකළද කියලා ැං ඉස්සර ලැව ආදී නොමොනවාද. දැං අහනෝ එම චන්දරගේ දුකරන්න කියන්නේ මොනහා නි සංසද්දකළද කියලා. එ දොට මේ විදිර පිළිතුරුවද දෙන්න කිව. එදමයි එම්බ යිෂ් මත්නී සතරමහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය කෙරෙහි ඇති මේ වේදනාව කෙරෙහි සඥාව කෙරෙහි සංස්කාර කෙහි මේ විඤ්ඥානය කෙරෙහි ඇති මේ රාගේ දුරකරපු කැත්ත දුරකරපු දුරුර අවිගත පිපාසස්සේ ගැන මේ පිපාසය දුරුකරපු දාහය දුරුකරපු ඊට පස්සේ තන්නාව දුරුකරපු කෙනෙකුට ඔහුගේ රූපය ඒ වේදනාව සංඥාව සංස්කාර වි්ඥානය වෙනස් වෙලා යනකොට ඔහු තුළ සෝකලින් දුක්්තුම් නස්සුම්හෙළි ඇතිවෙදිි නෑ කිව්ව. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඒ තියෙන රාගේ කැමැත්ත පිපාස තන්හාාව ඒ කැමැත්තෙන් ඇලීම දුරු කරාට පස්ස මොකද වෙන්නේ ඒ සියල්ල වෙනස් වෙලා යනකොට ඔහු ගෙේ ඇතිෙන නොසෝක වැලපින් දුක් දොන්නසු මිියෝ යා නින්සේ දෙකගතම යපගේ ශාස්රෘන් හන්සේ කියන්නේ. මේ රූපය ගැන ඇති චන්දරාගේ දුකරන්න මේ ේදන ෙනනැඇති චන්දරාගේ දුර කරන මේ සඥාව ගැ ඇති චන්දරාගේ දුර කරන්න. මේ ංස්කාරගෙන ඇති චන්දරාගේ දුරන ඤ්‍යාන ගැ ඇති චන්දරගේ දුර කරන්නගේ ල අපපගේ ශස්සවන් වහන්සේ දේශනාගණ ඔන්න ඔො හේතු නිසාකෝ. බලන්න පිගත් ඒ තවෝට මේ විදිහයට ප්‍රශ්න පිළිතුරවාශයෙන් යනකොට. ඒ අන්‍යාගමකින් මේවෙලාගට මොන තරන පැහැීම කරලක් පේද මොකද හේතුද මේ ගොල්ල බහෝම නුවන ඇති පිරිස්. ඒ තමන් නුවනැති විදිහට අහන ප්‍රශ්නයට නුවනැති දි සැබෑම පිළිතුරක් ලැබෙනකොට කවද පින්ගත්න ධර්මය කරෙහි. නැති ඉති ඊට පස්ස තාරිපපුත්තු මහරතන්සේ තවවිදිට තව දුරටත් මේ භික්ෂන් වහන්සේ අට මේ විදි ටවවාත කරනවා. ඒ තමයි ප්‍රියආශමත්තුවරුණ පවකරණ කෙනකුට මේ ජීවිතත් සැපෙන් ඉඳලා මරණින්ම්මත්තෙත් සුගතිට යන්න පුළුවන්නම්. භාගෙදුන් වහන්සේ මේ අකුසල් ප්‍රහාණය වරණා කරන්න නෑ කිව්වා. ඒ ගැන පවකරණ කෙනකට පුළුවන්න මේ ජීවිතෙත් සැපෙන් ඉඳලා මරණින්මත්තේ සුගතියටත් යන්න පුොළුවන්න්නම්. භාගතුන් වහන්සේ මේ අකුසල් කියනක ප්‍රාණය කරන්න කියන්න නෑැකිව.ඒ ගැන මේ පෞකයනක ප්‍රහාාණය කිරීම වරණා කරන්නේ නෑැකිව. හැබැයිවින් අත්න්නේ පවකරණ කෙනකුට මේ ජීවිතයම දුකසය සිටින්න වෙන හින්දමයි. මරණින්මත්ඒ දුගතියටටත් යන්න වෙන නිසා මයි භාගතුන් වහන්සේ මේ අකුසල් ප්‍රාණය වර්ණනා කළයේ එකෙළ සාරිපතුත් මහරත් වහසේ දැන් තව දුරටත් මේ භික්‍ෂන් වහන්සේලාට ආදරවා. ඒ හදරට තද කරනවා ප්‍රආශමත්වරුණේ පින්කරන කෙනනට කුසල් කරන කෙනනකුට මජීවිතයේදීම දුකසේ ඉඳලා. ඒටස මරනය මත්තේ අප යතති අන්ට සිදධ වෙනවා නම් බාගතුන්හන්සේ කුල් කිරීම ගැන වර්ණනාරන නනෑ කිවවා. ඇයි පින්කරනකුට යම්කිෙනකට ලැබෙන්න්න දකරන. පින්කරට පසේ අට අන්ඩුවෙන්න්නේ තපායිටන මේ කුසල් කරනකම මේ පින් කිරීම ාගතුන් වරා ද. දහම් උපදවාගෙන වාසයේරනකොට සැප ලැබෙන නිසාමයිඒගැනේ පින්දහම් රැස් කරනකොට කුසල් දහම් උපදවා ගන්නකොට සැප ලැබෙන නිසා මයි එයා මරණයෙන් මත්්‍ය සුගතිය උපදක් කරා යන නිසාමයි භාගිතුන් වහන්සේ මේ කුසල් උපදවාගෙන වාසය කිරීම ගෙන වරණා කළේ කියලා තව දුරටත් මේ ස්වාමන් වහන්සේලාට සාරිපුත්්‍ර මහරතන් වහසේ යවවාද කරනවා. ඉතින් බලන්න පින්ගත්නී මේ සූත්‍රයේ කොච්චර ලස්සන්නට විග්‍රහ කර දය න ද අපගේ භාගතුන් වහන්සේගේ මේ ශාසනය අරමුණ ගැන එදොර මේ චන්දරාගේ ප්‍රාණය කිරීම කැමැත්තෙන් ඇලි මේ තන්හාාව කියන්නේෙ දේ ප්‍රහාණය කරොත් ඒ දෙයින්ම තමා ඇයගේ සෝකෝවලපීම් දුක්දන්නස් නැතිවෙලා අයන්න එද බංවත්න්නේ මේ ඉදිහට එය අපගේ සාරිපුත්්‍ර හරත්තන් වහසේ මේ දේශනය විස්තරකොට වදාලා ඒ භික්ෂන්හන්සේලත් හෝම සන්තෝසයට පත්වල මේ සාරිපපුත්්‍ර මරත්න් වහන්ගේ මේ දේශනය බොෝම සන්තෝ සම් පිලිගන්නවා ඉති පින් වත්ේ අදදිනේ ඔබ විසි ශ්‍රවනය කළ අපගේ භාගිතුන් වහන්සේගේ උතුන් ශ්‍රිී සද්ධර්මය ඒ තම තමන්ගේ ජීවිතවලට ගලපාගෙන ඒ මේ ජීවිත මේ ඉදිරියට ඇදගෙන යන්නවාව මේ සංසාරයයේ මේ දිග්ගස්සන්නවු මේ පංචිපාදානස්කන්දයේ කැනමි රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන. ඒ දේවල්ලලට මේ අපේ තිබෙන්නව මේ කැමැත්තෙන් ඇලීම මේ චන්දරාගේ කියෙ එකක ප්‍රහාණය කරගැනීමට මේ අුදිනේත් මේ පිංහතුන් මේ රැස් කළ සියල උම පුුණනිි ධර්මයන් එකල් ලෙස උපකාරවේවා සාදු සාධසා පු්ානු හෝදනාව අදදින ලක්කරු දායකත්ව ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්තේ දරන්නේ පින්වත් ගංගා රාජනී ජයවක්‍රම හත්මය විසින්. ඉති මේ විදිහට අදදිනේ මේ උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීම් වශෙන් ඒ වගේම දේශනාාවය වයෙන් රැස්කලාව සියලුම් පුුණි ධරමෙන්ැ පළමින් අනමෝධදං කරුම් පින් කකම සියලූමුම දවියන්ට සක්දේදුුන් මේ පින්ඩැක් බලා සතුටින් අනුමෝදන් එත්වා බිස්කම් දෙවපතුන් සතරන් ෙවරු තු ති සකු ප දෙෙවරු මේ පින් අනුෝදං එත්වා මේ සෑම සියලු දිනගේ ෂ්ිකා ම හිතකා ම සියල ියෝමේ පින් අනමෝදං එෙත්වා දෙවියෝද දි්‍යාශයෙන් වරණෙන් ස පෙන් බලෙන්න්නඩෙත්වා මේ සියලු දෙවියන්ගේ ධර්මි කාරක්ෂාරකවරණ මේ පින්වා සෑම සියලු දිනාහට සල සාධෙත්වා සියලු දෙවියෝත් මේ ගෞතුම් බුසසුනේ උතුම් ධර්මාබෝධෙ පැරත්වාසාධ සාධ. සා ඒවගේ මේ විෙට රැස්කර ගන්නට එදුන මෙසියලුම් පුණණිධර්මයන්. අපගේ පරම්පූජනී කල්්‍යයාන මිත්‍ර ගුරුදේවොත්තම් පින්න ලොකුසාමින්හන්සේට ැසියලු පින්න අන මෝදගන් එත්වා. පින්නත් ලොකුසාමින් වහන්සේ නිදුක් පේවානී රෝගයේවාසූ පත්තේවා චිර ජීවනේ ලබත්වා මේ ගෞතම් බුස්සසුනේ උතුන් ධර්මා බෝධය පිණිසු මේ පින් උපකාර වේවා. සාදු. සාදුසාදු ඒවගේ මේ විතන් රැස්කර ගන්නට ඒදුනේ සියලුම් පුුණි ධර්මයන් නේ අදදිනේ ලකිරදායකත ධර්ම දේශනා සසඳහ බැතිබර දායකත්වය දර්න පින්නත් ගංගා රජනී ජෛක්‍ර මහත්මේ නමින් එමය පරලව යන්නට ඒදනාවූඒ කඩවත පහල බියන්නල පදිංචිව සිට මීට වසර දාහතරකට පෙර පරෝගය කිරිින්ද ලියනගේ දෝන මල්ලිකා රෝහිණනීම ෑැණියන්ට මේ පින් අනමෝදං එෙත්වා ඒවගේම මීට වසර තිස් පහකට පෙරමිය පරලොවයන්නට දුන විශ්‍රාමලත් පාට සාාලාචාර්ය විමල් ජයවික්‍රම් පියාණන්ට සහ වසර දාසේකට පෙරමිය පරලෝගිය කිරින්ද ලියනගේ දොන් ජයම්පති ඔබේනායක එමාමාට මේ පින් අනුමෝදංවෙත්වා ඒවගේම න් අු උදවපකාර කළ සියරු පිංහතුන්ගේ නමින් අනන්ත සසරපුරාට ඔබාප සෑම සියලු දෙනාගේ නමින් මිය පරලවයන්නට එදනු සියලූම හිතමිත්‍රාදීන්ට සියලු ඥාතේන්ට මේ පින් අනුමෝදං එත්තා ඔවුන් සෑම් සියලු දෙනාගේ පරලොෝජීත සූ පත්තේවා සැපවත්තේවා සංසාරදුකිින්නත් මිදීමේ වාසනාව ලබත්වාසාධසාධසාද ගේ සේලුම් පු නිධර්මයන් හම වුණවාසි ටවාසී ලෝකපවාසි ෞතු බුසනේ පිළිවෙතුපුරන්නනාව. සියලු පින්න ස්වාමීන් වහන්සේලාට අනමෝදං එත්වා අනගර් මෑයන් වහන්සේලාට පැදි්‍ය පේක් සිල්දූ පුතුන්ටත්මේ පිග ෝදං එත්වා නිදුක් නීරෝගීසු පත්බායට පත්තේවා දීර්ගාෂ සම්පත්්‍යය සැලසේවා මේ ගෞතුන් බුස්සසනය යුතුම් ධර්මා බෝධය පිණිස මේ පින්න්නුප කාරවේවාසාධ. සාධසා ඒවගේ මේදී රැස්කර ගන්නට එදුනේ සියලුම් පුණනි ධර්මයන් ඒ ශ්‍රදධ්‍යා කාරරිමණලේ සියලුම් පින්වතුන්ට පිින් අන ෝදන් එත්වා ්‍රද්ධ මාසිික ධර්ම දාන සාමාජක සාමාජ කාවන්් පින් අන ෝොදග එත්වා ගෞවතුන් බුස වට සීවපසයෙන් අපූ පස්ථාන කරන සෑම සේලුදිනාටත් රන්තර ්‍රී ධර්ම ශෝනක ො ෑම් ත් එවා. අප අු ෙළ සේරු ගොරුවරට හැ වැඩ ියල දෙමපියන්ට මේේ පින් න්න ෝද එත සියල දිනා නිදුක් නීරෝගී සූ පත්බ පත්ේවා දීර්ගාශසුව සම්පත්තිය සැලසේවා සියරදිනාට උතුන් ධර්මා බෝධේ පිණිස මේේ පින් උපකාර වේවාසාධසාඳසාද. ගේ අදදිනේදී මේ විදිට ඒ ලක්කරු දායකත්තව ධර්මදේශනාවව සඳහා බැතිබර දායකත්ය දරන්නටයදදුන. ඒ පින්නත් ගංගා රජිනී ජෛක්‍රම් හත්මට මේ පින් අනුමෝදං එත්වා ඒවගේම ඒ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදං එත්වා දායකත්ය දරන්නටය දුන ඒ පින් අතුන්ගේ පවුල්ල සිටින සියලූම ජාතීන්ට මේ පින් අනුමෝදං එත්වා ඒගේ මුද්පකාරකළ සියලු පින් ඔතුන්ට ේ පින් අනමෝදගං එත්වා ඒ ආදරණියය දෙමවපියයාන්ට ගුරුව ර හිතමිත්‍ර ඥාතීන්ට ඒ වගේම නන්නාරුන් නොදවපකාරකට ඒ දැක බලා සතුටු සෑම් සියරු දෙනාටත් මේ පින් අනුමෝදන් එත්වා සියලු දෙනා නිදු ක්ේවානී රෝගිවේවාසූ පත්තේවා චිරජීවනේ සලසේවා සෙලු දෙනා කරන කියන්න ඒ උතුන්ම් ධාර්මික ැක රක්ෂාටයිතු දරුවන්ගේ අධ්‍යාපන කටයු සර්ප්ප කාරම සාර්ථකත්වයට පත්තේවා සියලු යහපස් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා සියල දෙනා ඒ වතුම් සද්දා සීල සුතතියාක ප්‍රඥාන සේක බල ධර්මයන්ගින් අඩෙක්තා නිරන්තරයෙන් කලන මිතුරු ඇසුර සැලසේවා උතුම් පින්දහම් රැස් කරගන්නට ඒවගේම ගුණධර්මැන්දිියුුණු කරගන්නට, ඒවගේ මේ ගෞතුම් බොස්සසුනේ උතුන් වූ චතුරාරි සත් ධර්මය අවබෝධ කරගන්නටත්. මේ සියලු පුුණි ධර්මයන් උපකාරවේවාසාදුු සාදු සාදු සියලු දිනාට තිරුවන්සරණයි නමු බුද්ධාය.